ඒක තමයි ඒකයි මම කලින් කිව්වේ මේ මේක මම ලිව්වේ 2016 මේක පෙන්නලා තියෙනවා මම කැබිනට් පත්‍රිකා තුනක් දාලා තියෙනවා නමුත් අපේ රටේ තියෙන පොඩි ප්‍රශ්නයක් ඒක තමයි මේ දේශපාලනයේ වෘත්තීය භාවයේ අඩුවක් අපේ රටේ ව්‍යාපාරික ලෝකයේ එහෙම ප්‍රශ්නයක් නෑ ඒක ලොඳ වෘත්තීය මට්ටමක තියෙනවා වෘත්තීය වේදින් අතරෙත් ඒක තියෙනවා හැබැයි අපේ දේශපාලනයේ ඒක නෑ ඒක නිසා තමයි 1930 ගණන් වල ලංකාවේ දේශපාලනයට ආපු පවුල් පස්සේ තාම දුවන්න විසඳුම් හොයන්න ඒ නිසා රට මීට වඩා වෙනස් වෘත්තීය දේශපාලනයකට යොමු කරගත යුතු වෙනවා ඒ දුර්වලතාවය මග හරව ගන්න ඕනේ. මේ ආණ්ඩුවට ඒකට හැකියාවක් තියෙනවා. ඒක මග හරව ගන්න. නෑ මෙහෙමයි. දැන් ඇත්තටම රට ඇතුලේ නිපදවන්න පුළුවන් බඩු රට ඇතුලේ නිපදවන්න ඕනේ. අඳුන් කූර රට ඇතුලේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒක ඉන්දියාවෙන් ගේන. ටිපන්දම රට ඇතුලේ පහදිරුව කරන්න පුළුවන් නම් ප්‍රතිකාරයන්ද ප්‍රතිතිරණුව ඒක ඉන්දියාවෙන් ගේනවා. ඒ විදිය භාණ්ඩ 200කට අධික ප්‍රමාණයක් තියෙනවා. පහසුවෙන්ම ලංකාවේ ප්‍රමිතියකට. නමුත් චෝදනාව දුන්නේ ප්‍රමිතියක් නෑ කියලානේ. ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒවා අපි රට ඇතුළේ කරනවා. නෑ ඒවා දෙපැත්තම තියෙනවනේ. කාර්මික සංවර්ධන මණ්ඩලයේ හෝ විද්‍යාතයක හෝ ඉන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ හෝ ණය දුන්නට තාක්ෂණය දුන්නට වෙළඳපොළ නැත්තම් මොකද කරන්නේ? අමාරුවෙන් ඉටිපන්දම හදාගත්තට පස්සේ ඊට වඩා අඩු ගානකට ඉටිපන්දම පිට රටින් එනවා නම් මොකද වෙන්නේ? ඒකයි අපි කියන්නේ හේ ආනයන රට ඇතුළේ නිපදවන්න පුළුවන් ආනයන අපි සීමා කරන්න. සීමා කළේවා රට ඇතුළේ නිපදවීමට කටයුතු කරනවා දැන් බලන්න අපේ රටේ මේ ඔය බැසිකලි කැසිකලි බාණ්ඩ එක්තරා කාලයක හොඳට ගියා පිංගන් සංස්ථාවේ ඊට පස්සේ අපි ගොඩක් පසුබෑම කරලා තියෙනවා දැන් අද හොඳට කරන්නේ නැහැ ලෝ ටයිල් ඒ වගේම අනිකුත් ටයිල් වර්ග බැසිකලි කැසිකලි බාණ්ඩ අන්තර්ජාතික මට්ටමේ ඉන්න පහළට කරන්නේ නැහැ ඒක ඕන රටක් එක තරම් කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා කාලයක් අපේ තිබුණ සිසිල් සීතකරණ විතරයි දැන් විවිධ ආයතන විවිධ දේවල් නිපදවන ඒවායේ ගුණාත්මක භාවය සාතික කරගෙන ඒවාට දිරිදෙන වැඩපිළිවෙලක් කරන්න.